සුබ දවසක් ගෞරවනීය මාධ්‍යයට මම අසේල සම්පත් ආපන ශාලාවේ සංගමේ සභාපති මේ මාධ්‍ය හමුවේදී ප්‍රධාන වශයෙන්ම අපි අදහස් කරන්න තීරණය කරේ මේ වන විට රට තුළ ආහාර පිළිබඳ බරපතල ගණයේ අර්බුදයේ ලක් වෙලා තිබෙන මොහොතක වගකීම් යුතු පාර්ශව සුරංගනාලෝකෝ ඉදලා ඇවිල්ලා අපිට කතා කරනවා දිව්‍යම සැප සම්පත් දෙන්න. හැබැයි ඒගොල්ලෝ හොඳට කාලෙ බිලා ඉන්නෝ හැබැයි ඒගොල්ලොන්ව ඔය තැන් වලට යවපු මේ රටේ සමස්ත ජනතාවට තුන් වේල කා ගන්න බැරුව අම්මේ කියා ගන්න බැරුව ඉන්න. මෙයාලා ඇවිල්ලා මයික් ඉස්සරහා ඇවිල්ලා අපිට කතා කරනවා ලොකු ලොකු දේශන දෙනවා. ඒ නිසා මේ වන විට බරපතල ප්‍රශ්නක තියෙන රටේ ආහාර පිළිබඳව ලෝක ආහාර වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානය යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර රටවල් පවා දැන් වැඩි අවධානය ලක් කරලා තිබෙනවා ලංකාවේ ආහාර පිළිබඳ තිබෙන බරපතල ගැටලුව විශේෂයෙන් මන්ද පෝෂණ සම්බන්ධව ඒ වගේම ආහාර දැඩි උග්‍රතාවයේ තිබෙන එක විශේෂයෙන්ම ආපන ශාලා පද්ධතිය තුළ මේ රටේ ක්‍රියාකාරීත්වය හෙට දවසේ ප්‍රධාන යාන්ත්‍රණය අපි දන්නවා මේ ආපන ශාලාවට ඇවිල්ලා කොහොමද මේ පාරිභෝගික ජනතාව ආහාර ගන්න කියන එක සමහර දෙමව්පියෝ දරුවොත් එක්ක හෝටලයට ඇවිල්ලා ඒ දරුවෝ බනිස් කෙඩියක් රෝල්ස් එකක් ඉල්ලලා අඬනකොට ඒ අම්මට අරන් දෙන්න ආර්ථික වත්කමක් නැතුව ඇල්ලතුරු වීදුරක් බීලා දරුවටත් ඇල්ලතුරක් පෝලා අර කෑම ටික බලාගෙන එහෙම යන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. හරිම සංවේදී කරුණ මේවා. මේව මේ රටේ මැතිය මිතුරුන්ට තේරෙන්නේ නැහැ. මේ රටේ වග්විද පාර්ශ්වවල මේව තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මිනිස්සු එක වේලක් හරි කාලේ හිටියොත් ඇති එක තමයි ඒගොල්ලන් ප්‍රකාශ දෙන්නේ. අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියා තමන්ගේ මිනිහා මැරුණාම පස්සේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මෙලෝ සංසාර දේශපාල දැනුමක් නැහැ. එයාලා කියන තුන් වේල කාලා තුන් වේලම කන්න අවස්ථාවක් නැහැ කියලා. එනිසා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ කොන්ත්‍රාත්කාරයා ඇවිල්ලා ෆ්‍රිජ් එක පුරවන අම්මගේ තාත්තගේ දූගේ මංගල්‍යයට උපන්දිනයට ඇතිතරම් කන්න බොන්න කියත් දෙනවා කොන්ත්‍රාත්කාරයෝ සහ කොමිස්කාරයෝ සහ ව්‍යාපාරිකයෝ මේ රටේ මිනිස්සුල කවුද කන්න දෙන්නේ ඈ මේ රටේ මිනිස්සු තමන් හම්බ කරගත්ත උදේට කන්නේ නැද හම්බ කරගත්ත එකත් කන්න විදියක් නැහැ මේ තියෙන මිලකණ කියලා යාම තුල අද වෙනකොට අද පෝෂණය ගන්න පුළුවන් පරතුරක් තිබෙන අද ඒකත් මිලකණ කියලා කියනවා කෝලි කුට්ටු කිලෝ එකක් කෝලිකුට්ටු කිලෝයක් අද රුපියල් 400 සීමාවට ගිහින් තිබෙනවා. කෝලිකුට්ටු ගේන්නේ ඩොලර් භාවිතා කරලාද? නෑ. මේ මේ ලංකා හැදෙන දේවල්. කොහොමද මෙච්චර මිල ගන්න ඉහළ ගියේ? ඇඹුල් ගෙල් ගෙඩි ඇවරියක්. රුපියල් 200යි කිලෝ එක. හරි? ඒ නිසා මේ ප්‍රශ්නය බරපතල ලෙස දැල්ල තිබෙනවා. උදේ පාන්දර පාසල් යන දරුවා ඒ පාසලේ උදේ රැස්වීම කලන් දාලා බිම වැටෙන වගේම තමයි ඒ දරුවගේ අම්මයි තාත්තයි වැඩ කරන තැන්වල එයාලත් කලන් දාලා වැටෙනවා. මේ වන රාජ්‍ය ආයතනවල කී දෙනෙක් ආහාර නැතුව තමන්ගේ ඒ මන්ද පෝෂණය ප්‍රශ්නේ නෙමෙයි ආහාර නැතුව රාජ්‍ය සේවකයෝගේ අද කාර්යක්ෂමතාව පහළ ගිර තියෙන්නේ. අපි දන්නෝ අපේ කැන්ටිමට ඇවිල්ලා ප්ලේන්ටියයි වඩේගයි ගහලා රාජ්‍ය සේවකයා ෆයිල් එක තියාගෙන නිදි. කම්පියුටර් එක ගාව නිදි. ඇයි? වැඩ කරන ශක්තිය නැහැ. වැඩ කරන්න ආහාර ගැනීම පෝෂණ ශක්තිය නැහැ. ඒ නිසා අද රාජ්‍ය සේවකයෝ කලන් දාලා වැටෙනවා. දරුවෝ කලන් දාලා වැටෙනවා. දර උදේ පාන්දර දරුවෝද හිස්බඩ අද සෑම දෙනාම යන හිස්බඩ කිරිවිදුරුවද නැහැ කාඩ කෝප්පයක් ගහලා යන්නේ සීනි ගන්නෙත් නැති නිසා ඉතින් මෙන්න මේ தත්ත්වය තුර තමයි බරපතල අරුබුදයක් ලක් කරලා තිබෙන්නේ ඒ නිසා අපේ රටේ සෞඛ්‍ය මාත්‍යාංශයේ ලේකම් ඇවිල්ලා කියන මන්ද පෝෂණය නැල්ලු හැබැයි අධ්‍යාපන මැති කිහිල්ලා ලෝකාධාර වැඩසටහනේ දරුවන්ට ආධාර කියලා මෙහෙම දෝත බදල ගන්නෝ එහෙමනම් මන්ද පෝෂණය නැත්තම් මොන කෙංගිරියකටද ජාත්‍යන්තරෙන් ආධාර ගන්න මොකටද ගන්න එහෙනම් ඈ ඒ නිසා සෞඛ්‍ය මාත්‍යාංශ එකක් කියන කුෂිකරයම එකක් කියන අනිත් පැත්තේ තාට්ටිය කියන ඒ නිසා මුන් සියලු දෙනා ගහලා බන්නන්න ඕන හරි අද ජාතික සභාවක් කියලා යන පාර්ලිමේන්තුවේ හවස පහ වෙනකන් සාකච්ඡා වෙනවා මේ ජාතික අපරාධ මේවා මේවට වැය වෙන මේ රටේ මුදල් බලලා මෙතෙක් කල් කතා කරපු දේවල් ක්‍රියාත්මක කරාද අයවැයද කිව්වා කෝච්චින් අපි කියන එළවලු කෝච්චෙන් දැන් එළවලු කියනවද අපි දෙනවා අඩු ආදායම් ලාභී පවුල් 60,000 සඳහා මේවා දැන් දෙනවද ඒක රුපියල් 5,000 7,500 කරකෝ 10,000 කරකෝ දැන් ඒක දෙනවද සුසිල් ප්‍රේමජාන දෝත බදලා ගත්ත කඩලයට දැන් ඒක දෙනවද ඈ දැන් එතකොට මහින්ද අමරවීර අර ග්‍රෑම් 75 වත් එක 110,000 දරුවන්ට දැන් දෙනවද වැඩ පිළ හදලාද ඒ නිසා මුන් මේවා දෙන්නේ මරණයන් පස්සේ 7 දවසේ දාන දෙන්න හරි මිනිස්සු මරණයන් පස්සේ තමයි බලගේ සානාම් වෙන්නේ ඒ නිසා අපි ජනතාවට කියනවා ආණ්ඩුවෙන් ලැබෙන සහන ලැබෙන්නේ ඔබලා මිය ගියන් පස්සේ 7 දවසේ දානටයි 3 මාසේ දානට ඇරෙන්න ඔබලා ජීවත් වෙනකොට මේ සාන හම්බෙන්නේ නැහැ. හරිම කාලකණ්ණි රටක් මේක. ඒ නිසා ජනාධිපතිතුමාට අපි කියනවා
ඔබතුමාට මේ ඇමතිමල්ලෙත් එක්ක කරන්න බැරි නම් මේ බූරුව ටික අයින් කළා දාන්න. අයින් කළා දාලා කොහොම හරි කරලා මේ පාර්ලිමේන්තුව විසුරුතන්න ගේන්න පෙබරවාරි ගාන ඉන්න එපා. මොනවාරි පාර්ලිමේන්තුවේ මතවා යෝජනාවක් ගෙනල්ලා අපි විපක්ෂ නායකතුමාට කියනවා කරුණා කරලා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා කන්නේ මේක විසුරවලා ඕගොල්ලන්ට උන ඡන්දයක් ජී ජී දෙනවා ඡන්දයක් පෙරටුගාමිනට උන ඡන්දයක් නම් කට්ටියත් එකතු වෙලා මේ මතවාදය දාලා කඩින් මේ පාර්ලිමේන්තුව විසුරවලා මේ බූරුව හැර ඉවත් කරලා වර්තමාන ප්‍රජාතන්ත්‍ර රජ පිළිම මිනිසුන් සහන දෙන්න නැත්තම් මෙයාලා මයික් ඉස්සරහා දෙන සහන දෙක ගන්න වෙන්නේ මැරිලා තුන් මාසයක් ගියපස්සේ නැත්තම් හත් දවස් දානවා හරි බුදු අම්මේ පෞල් කාලේ කියපු දේවල් ටික වවුම කිව්වා අරින වැඩ මේ දැන් මේව කරනකොට අටපල දෙනකොට දැන් කොහෙද දීලා තියෙන්නේ දැන් බන්දුරු ගුණවර්ධන කියනවා දුම්රිය ඉඩන්ටික දුන්නා කිව්වා වගා කරන්න මේ තරුණයට දැන් බන්දුල කියලා මේ වෙලාවට හරන බණ්ඩක් අහගෙන බණ්ඩක් කරලා හැදෙන්න ඕන ඈ ඒ නිසා මුන් කයිවාරු යමුතිවරු හරිද මුන් මේ පහට බහලා මයික් ඉස්සරහා කතා කරන්නේ මෙන්න මේ අරගලයේ කියන අප්පහමල ටිකක් ඉන්නවා නිර්පාක්ෂික අරගල කරුවෝ සර්වපාක්ෂික අරගල කරුවෝ අර අරගල කරුවෝ මේ අරගල දැන් බිහිවෙල නැත්තේ හිඟන අරගල කරුවෝ කියලා කණ්ඩායම් විතර බිහිවෙල නැත්තේ හරි මේගොල්ලෝ ගිහිල්ලා 225 එපා දේශපාලන එපා හිටන් මේගොල්ලෝගේ ටීම් එක දුන්නේ හැබැයි මේගොල්ලෝ අන්තිමට දේශපාලන යෝගාවට ගිහිල්ලා උන්ට පාඩ බහින් බැරි තත්ත්වයට තුනේ ඒක නැවත හදලා දුන්නේ ඔන්න අරගල කරුවෝ ටික ඒගොල්ලෝ තමයි හිල්ටන් හෝටලේ අර හෝටලේ මේ හෝටලේ ඒක එක සම්බන්ධතාවකට ගිහිල්ලා දේශපාලනෝ ගෙන්නලා පොරොන්දු ගහලා මේ කරලා දේශපාලන අර පොදු වැසිකිළි යකට බැරි දේශපාලනියා පාඩ බහලා අද ලොකු කයිකටද දෙත්‍රපත් කරේ ඔන්න අරගල කරුවෝ ටික එතන ඉන්න නිර්පාක්ෂික සර්වපාක්ෂික අරපාක්ෂික මේපාක්ෂික හැබැයි ඔයගොල්ලෝ පටගන්න කිව්වේ දේශපාලන එපා ආපු අපි යන ගහලා බැන්නුවා හැබැයි අන්තිමට මේකෝ ගිහිල්ලා දේශපාලන කවගේ දන ගෙව්වා දන ගහලා උන්ට පාට පහයි කර හිටියා මේගොල්ලෝ භාවිතා කරලා ඒගොල්ලෝ අද පාට බහලා අද අපිට කියන සුරංගනා කතා ඒ නිසා අරගලේ අප්පහම දවක් කියන්නේ ඔන දේශපාලන්‍යෝ අද මයික් ඉස්සරහා කතා කරන සුරංගනා කතා වලට පොදු වෙසිල් දාගෙන බර හිටියේ දේශපාලන්‍යන් අද ඒ தත්ත්‍ය පාඩ මහදතර අද ලොකු කයිකතන් වල උදා කර මේ කරේ මේ දේශපාල මේ අරගල කාර්යෝ කිල්ල දේශපාලන්‍යත් එක්ක මේ වැඩේ කරලා ඒ නිසා මෙන්න මේක තමයි தත්ත්‍ය ඒ නිසා අද ගොවි ජනතාවගෙන හදාරම් විශේෂම සාමාන්‍ය ජනතාව මේ රටේ ගොවි ජනතාව ඉන්න මේ රටේ ගොවි ජනතාව ඇතුළු සමස්ත විශේෂයෙන්ම බස් වල වැඩ කරන රියදුරු මහතුරු කොන්දොත් තමයි හදු සීරු දෙනාගේ ප්‍රධාන ආහාර බඩපත් දෙන්නේ බුලත් විද හරි තුන්ගේ ලෝකයක් බුලත් දෙකක් කනවා ඒකේ සාමාන්‍ය කුසගින්න නිවෙන තත්ත්වයට හරිව හදා ගන්න අද මම පෙන්නන්නේ පුවක් ගෙඩියක් රුපියල් 20 සීමාවට ඇල් පුවක් ගෙඩියක් රුපියල් 20යි මොකෝ මේක ඉන්දියාවේ වියට්නාමේ තායිලන්තෙන් බුරුමෙන් ගෙනනවද නැහැ මේ ලංකාවේ මේ වැල් පුවක් මේක විශ්සුනේ කොහොමද මේක විශ්සුනේ කොහොමද අද බුලත් විලක් කාලා ඉන්න මිනිස්සුරත් අද ඉන්න තත්ත්වයක් නැති වෙනවා මේව ඉලගෙන ඉන්න අද බුලත් අතක් කීයද අද බුලත් කොලයක් කීයද බුලත් කොලයක් රුපියල් 10 වෙනද හරි ඒතර මෙන්න මේ 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 මේව ප්‍රශ්න මේ මේවා නියාමනයක් රැක්ෙන්න ඕන. අපි අනිත් පැත්තේ සතුරු වෙනවා. පහුගිය කාලේ රත්තරන් කුඩු දව බිස්කට් තුනක්. මේ රුපියල් 30 මාරියක 120 තර ගියා. රුපියල් 180 තිබිච්ච ග්‍රෑම් 500 මේ බිස්කට් 580 ගියා. අන්න බිස්කට් සමාගම් දැන් දානවා කඳුළු සලසල පාරිභෝගික ජනතාව වෙනුවෙන් අපි මිල අඩු කරා මෙහෙමයි කියලා. මිල අඩු කරා නෙමෙයි. මිල අඩු කරන්න වුණා. එතකොට දැන් මේ බිස්කට් සමාගම් මිල අඩු කරන්නේ ඩොලරේ මිල 5ත වෙලද? නෑ තාම ඩොලරේ මිල 300 ගන්න. එතකොට හිතා ගන්න පුළුවන් නේද මේ ව්‍යාපාරික මාපියාව යම් දෙයක් දුටු කල මේගොල්ලෝ කල දුටු කල වලහියා ගන්න කට්ටිය. අන්න බිස්කට් ගල් කර බිස්කට් වලින් මිනිස්සු තාපම දින ගත්තා. අන්න කම්පෙනර් සිදු වුණා. අද වෙළඳන් නේම් දාලා අනේ අපි අඩු කරා ඕගොල්ලොන්ගේ මේ තියෙන දාරිද්‍රතාවේ මේ ආර්ථික අවපාතය මෙන්න මේක බුරු සුරංගනා වැකියක් දාලා අන්න බිස්කට් අඩු කරා කියලා යනවා. එනිසා අපි බිස්කට් සමාගම් වලට කියනවා ඕගොල්ලෝ බිස්කට් මිල වැඩි කරේ ඩොලරේ මිල හැයව කියලා. දැන් මිල අඩු කරේ ඩොලරේ මිල 5 තාවද? රුපියල් 200 ඩොලර යාවද? නෑ. තාම ඒ ගාන. ඇයි අඩු කරේ? අඩු කරේ මොකොත් නෙමෙයි. උඹලා මේ අයිස්සක පොඩි කාගේ ඒ වගේම ජේෂ්ඨ පුරවැසියන්ගේ ලෙඩට දුකට තියෙන බිස්කට් එක අසීමිත මිල වැඩි කළා. මේ වෙලාවේ බලලා සාක්කු පුරවන්න නැතුව කම්පැනි කාර්යෝ අපි ඒකට විරුද්ධව හදා කරා. අපි යව්ව බිස්කට් වලට රත්තරන් කුරුදු කියලා. අන්න බඩු දැන් අඩු කරලා. අන්න දැන් අඩු කරලා. ඒ නිසා අපි සතුටු වෙනවා මේ රටේ දේශපාලඥයන කරන්න බැරි කාර්යභාරය මේ රටේ සිවිල් ව්‍යාපාරයේ අපි කරලා තියෙන ගෞරවනීය මාධ්‍යත් එකතු වෙලා. එරණා මේ රටේ ගෞරවනීය මාධ්‍ය තමයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් මරන් දෙන්නේ. දේශපාලඥයෝ නෙමෙයි. හරි. ඒ නිසා ඒකේ ප්‍රතිඵලය තමයි අද අන්න බිස්කට් එක අඩු වෙලා නැහෙන් ගන්න මේක දාන. හරි. අනිත් පැත්තෙන් අද වෙනකොට ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය ආයතනවල ඒ වගේම අනිකුත් විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ උදේ පාන්දර යන කුලී වැඩක් කරන්නේ. එහෙම නැත්නම් දළු ටික කරන්න යනවා.
එමෙත රබර් ටික කපන්න යනවා. මේ යන මිනිස්සුන්ට අද දෛනිකව ගෙවන අත්තම තමයි ගෙවන ඒගොල්ලෝ දවසට අත්තමක් කියලා කියන්නේ ඒකට. මේ ගෙවන අත්තමට පාඩුයි. මොකද අරුවට වැඩ කරන්න විදියක් නැහැ. මොකද ශක්තිය නැහැ. වෙනද උදේ පාන්දර ජෑම් පාස්සයක් ආහාර යනවා. අද ඒක කරන්න විදියකුත් නැහැ. හිස්බඩ ගිහිල්ලා කොහොමද ගිහිල්ලා කුෂිකර්මාන්තයේ නගා දිවන්නේ? හිස්බඩ ගිහිල්ලා. ඈ වෙනදා 10 වෙනකොට එනවා හොඳ තේ එකක් හැලපයක් එක්ක. එමෙත වණ්ඩුව, එමෙත පාන් බාග එක්ක පරිප්පු එක. එහෙම එනවා වැඩ කරන කුලී වැඩ කරන මිනිස්සු උදේ 10ට තේ එකක් එනවා. ඊට පස්සේ තවල් කෑම එනවා. ආයි හවසට එනවා තේ එකක්. හරි බිස්කට් එකක්. අදේ මුකුත් නැහැ. අදේ මුකුත් නැහැ. අද මේ රටේ ප්‍රධාන ආර්ථිකයේ තේ තේ දළු කරන මිනිස්සුන්ට අද තම වෙන්ද කඩන කිලෝ 20ක් 22ක් අත්තමට අද කිලෝ 15 කඩන්න බෑ. කඩන්න බැරි මොකද? අද කය ශක්තිය නැහැ. අද වැඩ කරන්න බෑ. වැඩ කරන්න බැරි මොකද? ආහාර නැහැ. ඒ නිසා අද රටම අකර්මණ්‍ය තිබෙනවා. හැබැයි කාර්යක්ෂමතාවය තියෙන්නේ මේ රටේ දේශපාලනඥ විතරයි. ඇයි? උන්ට තුන්ගේ නොද කාලා බිලා චීස් දැක්කනේ කොළඹ පුරපතිනේ ලක්ෂ ගාණක් චීස් කාලා. ඈ මේ 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 මිනිස්සු ඇල්ලතොල බීගල දරිනවා. මුන් කනවා චීස්. හරි? ඒ නිසා දේශපාලනඥයෝ ඉන්නවා ඉතාමත්ම සුරක්ෂිතව බලන්න පින් පාටට බෙල්ල ඉතින් මේ වෙලා කොච්චර ලස්සනට ඉන්නවද? සාමාන්‍ය මිනිහගේ රූපයක් ගලවන්න. වැහැරලා ඇදිලා ඈ සම්පූර්ණ මේලා. ඒ නිසා ඒගොල්ලෝ සුරසැප අපිට ඇවිල්ලා දුක්කම් කරන මේ අපි ජීවත් වෙලා තිබෙන්නේ විශේෂම ආහාර සම්බන්ධව. ඒක කරුණාකරලා අපි කියනවා දේශපාලඥයන්ට බලාගේ සුරංගනා කතා කරන්න එපා. බලා කොවිලා කර දිනක දෙනවා ෂොට් එක අපි දැක්ක දන මොකද බලාගේ බයිලහන්න අපි ඉන්නේ. බල වැඩ කරලා වෙන්නන්න ඕන. බල වැඩ කරලා වෙන්නන්න ඕන. දැන් විස හාල් කියලා අමරවීර දාව මතවාදෙත් එක්ක අපි ආපන ශාලාවට ඇවිල්ලා මිනිස්සු අපිට බයිනෝ බලත් නිසා ඔබ මෙතන වක් කියන්නේ විස හාල අපිට කන්න දුන්නා කියලා. ඒ නිසා අපි යනවා හෙට ඉන්දියන් තානාපති කාර්යාලයට. අපි යන්නේ ඉන්දියන් තානාපති කාර්යාලය කියලා අපේ ලොකු අයියන්ටි. එයාලා තමයි අපිට බෙහෙත් ටිකද, ඉන්ධන ටිකද, හාල් ටිකද හැම එකක්ම දෙන්නේ. එතකොට ඉන්දියාවෙන් ගේපු හාල් ටිකත් විසයි කියලාද මේ අමරවීර කියන්නේ? ඒ නිසා අමරවීරට ඉන්දියාවට යන්න බැරි තත්ත්වයක් උදා කරන හැට කියලා. හරි? ඊට පස්සේ අපි යනවා අමරවීරගේ ගෙදරට හම්බෙන්නේ. හරි? අපි ආයෙ අමරවීරගේ ගෙදරට ඇවිල්ලා අපි ගෙදර අමරවීර නෝණන් අහන්නේ ඔයා කොහොමද මෙයා මේ විස හාල් හඳුනගෙන කොහොමද මෙයාට ගුණාත්මක වේද කෑම බිම හදලා දෙන්නේ? අහන්න බැ කියලා. මොකද මේ වගේ දැනුමක් තියෙන ඇමතිවරේ මේ මොකුත් නෙමෙයි ආනියනික හාල්කාරයෝ කුට්ටිය දීලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. එයාලා අදාළ කොමිස්සක දුන්නලා මෙවැනි ප්‍රකාශයක් එන්නේ නැත. හරි අර ප්‍රධාන පුවත්පත් දෙක අපි කනගාටු වෙන මෞබිමස ආරණ පත්‍රයේද හරි ඒ පුවත දීලා ඒ පත්‍ර දෙක ලොකු හැල්ලුවක ලක් කර සමාජයේ කවුද ඒ පුතද දීූපේක අපි හවුනන්නේ එකට. ඈ අන්න ඌවල ගහන්න පොලිස් එක. ඈ අර බලන්න ජාතික පුවත්පත් දෙක කරපු අපරාධයක්. පුවත්පතක් කියන්නේ වාර්තා කරන්නේ නේද? යාලට තොරතුරු කවුරු දෙන්නේ නැතිනේ අන්නේ දීපේ කරා යල්ල ගන්නවා. ඒ නිසා අපි කියනවා මහින්ද අමරවීරට ඔයාට ආනේනික හාල්කාරයෝ ඔයාට අවශ්‍ය විදියට සන්තෝෂයන් ටික දුන්නේ නැති නිසාද ඔය ප්‍රකාශය කරේ? එහෙම නැත්නම් ඔයා මේ සම්බන්ධ කර විද්‍යාත්මක පරීක්ෂණය කොහෙන්ද කරේ? දාන එළියට අපි හිට ඉන්දියන් තානාපති කාර්යාලය ගිල්ලන්නේ ලංකාවට ඒක හාල් වල ඔයාලා විසින් යම් පරීක්ෂණයක් කරන්න ඉති ඒ වார்த்தාවන් එළියට දාන්න. මොකද මේ ඇමතිවරු කරන ප්‍රකාශත් එක්ක රටේ බරපතල අරමුදයක් නිර්මාණය වෙනවා. අපි තමයි චෝදනා ලක් කරන. මොකද අපි තමයි වැඩිම ආහාර පරසපයන්නේ. අපිට මිනිස්සු ඇල කියනවා මේ විස හාල් බලත් මේ කන දේ දිනන බලර සහගාන අපිට ඇද බයින. ඒ නිසා අමරවීරට කියනවා ඔයා ඔයාගේ වැඩේ කරන්න. ඔයා ආනනික හාල් වල විස කතා කරනකොට ගොවියගේ වීටි එක ගන්න සල්ලි නැහැ කියලා ඔයා බයින ගහනවා. එතන ඔයා කායිද කොන්ත්‍රාත්තයක් කරන්නේ. ඔයා පෞද්ගලික හාල් මෝලිමේ කොන්ත්‍රාත්තයක් ඔයා කරන්නේ. හරි. ඔයාට බැංකුවල සල්ලි නැත්නම් මේ රටේ ඔයාට ජනාධිපතිවරයා ගාල් ගිහිල්ලා මේ ගොවිය බොහොම මාරුයි මේ හාල් ටික නිෂ්පාදනය කරලා වී ටික මේක ගන්න සල්ලි නැහැ කියලා ඔයා මාත්‍රිකුල නැහැ. ඔයා කැබිනට් එකේ කියලා සල්ලි ගන්න ඕයා. ඔයා අර වෙනේ වැඩේ කරන්න ඕන. ඔයා ඒ වැඩේනකොට ගොවියගේ වී ටික ගෙදර තියෙනවා. ආනෙන ගහල වසදී කියලා රටේ ප්‍රශ්නයක් හදලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා මේ මැතිඅමතුරුන්ගේ රෙදි ගලන කාලේ නම් උදාහරණ දෙන්නේ පෙබරවාරි මේ මාර්තුවේන්තුව අනිවාර්යෙන් විසිරව යුතුයි. ඒ විසිරවන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් අනිවාර්යෙන් අරගලයක් අපි ආරම්භ කළ යුතුයි. එහෙම නැත්නම් මේ බොරු අරගල නම් ආයි නැවත මේ රටේ අපි බිහි වෙන්න දෙන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් අනිවාර්යව විරුද්ධ වෙනවා. බොරු අරගල වැඩක් නැහැ. චරිත මතුවෙන අරගල මේ දෙයක් වෙන අරගලයක් එන්න ඕන. අරගලයක් කළා ජීවිත නැති වෙලා දේපොළ විනාශ කළා. මොකද්ද ගත්ත ප්‍රතිඵලය? අන්න ගම්බල කොල්ලෝ උසාවි ගාන යනවා. නීති සංග මේගොල්ලෝ නොමිලේ පෙනින්නවද? 5000ක් දෙන ලෝයගෙන උට. කලගාඩු දායක. ඒ නිසා මේ වෙනුවට බඩ පිළිඳ බලප ප්‍රශ්නයක් තිබෙනවා. අනිත් එක මතක් කරන්න ඕනේ මේ රටේ පොලිසිය සම්බන්ධව. මේ රටේ නීති ආ සාමයේ සුරකින පොලිසිය, මේ රටේ අපරාධ විමර්ශනය කරන පොලිසිය, මේ රට රතවානසොය පොලිසිය, අද පොලිස් නිලධාරීන්ට මෙස් එකේ පොල් සම්බොලුයි දිය හොද්දයි තමයි දා දෙන්නේ. ඒ නිසා මේ වක්කීමෙන් කියන්නේ පොලිස් පත්තම මට උනා නීති ක්‍රියාත්මක කරන්න, නීති ක්‍රියාත්මක කරන්න ඔබතුමා කරන්න ගත්තේ තමයි ගෞරවනීය මාධ්‍යත් අරගෙන පොලිස් මෙස් වලට ගිහින් පෙන්වන්න පොලිස් නිලධාරුවා කන කෑම එක. පොලිසියට දෙන්නේ පොල් සම්බොලුයි දිය හොද්දයි. හරි පොල් සම්බලයි දිය හොද්දයි කාලා පුළුවන් පොලිස් දාලා
පාරේ දෙක රතවන අසුරවන්න අපරාධ විමර්ශනය කරන්න මෙරටේ නීතිය සාමය සුරගෙන පොලිසියට පුළුවන්ද පොල් සම්බල ඇදියොත් දැගාන ඒ නිසා පොලිසියට අද සිදුවෙලා තිබෙනවා කලන්ත දාලා අදගෙන වැටෙන්න මේ අර තත්ත්වෙ උඩ ඒ නිසා දරුවෝ විතරක් නෙමෙයි කලන් දාලා වැටෙන්නේ දරුවෝගේ අම්මලාත් වැටෙනවා මේ රටේ වේරටේ ගොවියා කම්කරුවා මේ සියලු දෙනාට අද වැටෙන සිදුවෙලා තිබෙනවා මොකද ඉන්නේ නිර්ආහාරව ඒ නිසා ලෝක ආධාර ගන්න යන අප්පුහමිලා කියනවා මන්දපෝෂණ නැල්ලු මන්දපෝෂණ නැත්තම් අහවල් කෙංගිරියකට බලා ලෝකෙකට ආධාර இல்லන්නේ ඒ නිසා ලෝක ළමා දින ඉන්නේ ඔක්තෝබර් 1 වෙනිදා ඊට කලින් සුසිල් ප්‍රේමජාන්ත අර දෝත බදලා ගත්ත කඩලෑටේ අමරවීරගේ ග්‍රෑම් හැත්තවා බත් එකයි ළමයි අතරට යන්න ඕන එහෙම නැති වුණොත් පුතේ අපි ඔබ මහත්තුරු හොයාගෙන එනවා මේ ආධාරවලට උනේ මොකද්ද කියන එක සහ ජාත්‍යන්තර තානාපතිකාරවල කියලා අපි දැනුවත් කරනවා ලෝක ළමා දිනයේ වෙනකොටවත් මුන්ට ලෝකෙන් දීපු ආධාර ටික දරුවන්ට දී ගන්න බැරි වුණා කියන කේලම අපි හිත කියනවා කියන එක මෙවත් මතක් කරමු ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක් උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා